හැමෝටම සුබ දවසක්. හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඊයේ රෑ තමයි මේ කෝපි එක මම පෙඟෙන්න දැම්මේ. මේ ඔයාලා දකින්නේ උදේ. අද සෙනසුරාදා වුණාට පාන්දරම මට ඇහැරුණා. මං ඉතින් 6 පහ වෙනකොට ඇඳෙන් නැගිට්ටා. අද නම් 5 වෙනකොට ඇහැරුණා. නමුත් මං හිතුවා නැගිටලා වැඩ කරොත් එimhe මරින ඇහැරෙයිනේ. ඒක නිසා චුට්ටක් මගේ වගාවට ගිහිල්ලා වගාවේ ලස්සන බලන්න. මම සාමාන්‍යයෙන් රෑට ටිකක් කලින් නිදාගන්න කෙනෙක්. ඒ නිසාම තමයි මට පාන්දරට හැරෙන්නේ. ඉතින් මං හිතුවා සද්ද බද්ද නැතුව එළියට ගිහිල්ලා මගේ වගාව චුට්ටක් බලාගෙන ඉන්න. ඔයාලටත් ඒ ගමම්ම මේක පෙන්නලා මං හිතුවා විනාඩි 30ක් වගේ මෙතනට වෙලා චුට්ටක් වාඩි වෙලා මගේ වගාව රස විඳින්න. තාම අවුවක් වැටුනේ නෑ හරියට. ඒ නිසාම තමයි මං හිතුවේ උදේ පාන්දරම එළියේ මේ හුලඟත් එක්ක චුට්ටක් වාඩි වෙලා මේ පැල ටික බලන්න. බලන්නකෝ එයාලා හෙමින් හෙමින් ලොකු වෙන ගමන් ඉන්නේ. ඉතින් මගේ වගාව බලන්න ගොඩක් අය ආසාවෙන් ඉන්නවනේ. ඒ අයට තමයි මං හිතුවේ මේක පෙන්වන්න. මමත් බලන ගමන් ඔයාලටත් පෙන්වන්න හිතුවා. සමහර ඒවල කරල්ලේම හැදිලා මගේ හිත සනසන බෙහෙත ගන්න තමයි මම මේ වෙලාවේ මගේ බැල්කනියට ආවේ. ඇත්තටම මේ කොළපාට දිහා බලාගෙන ඉන්නකොට හිතට දැනෙන සතුට වචනවලින් කියන්න බැරි තරම්. ඒ නිසාම තමයි මං ආවේ මේ දිහා බලාගෙන ඉන්න. බලන්නකො කොච්චර ලස්සනද කියලා. මං ඉන්නේ හොක්කයිඩෝවලනේ. සීතල කාලෙට හිමවලින් පිරිච්ච මගේ බැල්කනිය දැන් බලන්නකො කොච්චර ලස්සනද කියලා. අපිට ඉතින් රස්නේ කාලේ උදා වෙන්නේ පුංචි කාලයයිනේ. ඉතින් ඒ පුංචි කාලේ මම උපරිම ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් මගේ විනෝදාංශයෙන් එකක් තමයි මේ එළවලු වගා කරන එක. එන්න එන්නම මම පුතුම විදියට මේ දේවල් වලින් සතුටක් ලබනවා. එළියට ආවට මම නිකන් හිටියේ නෑ. මට පුංචි පුංචි වැඩ ටිකක් තිබ්බ කරගන්න. ඒ ටිකත් මම ඉක්මනින්ම කරලා දාලා තමයි වගාව ඔයාලට පෙන්වන්න හිතුවේ. බලන්නකෝ මගේ කරපිංච ගහ එක ගහක මේ වගේ ලස්සනට දළු දාලා ඇවිල්ලා තියෙනවා. දැක්කද පාස්ලි කොළ හිත පිරෙන්නම හැදිලා තියෙනවා. බලන්නකෝ ඒකේ ලස්සන පාට දකිනකොට පුතුම සතුටක් හිතට දැනෙන්නේ. මම කොළ ජාති කන්න ගොඩක් ආස කෙනෙක්. ඒ නිසාම තමයි කොළ වර්ග ගොඩක් මම හදන්නේ. බලන්නකෝ මේක මගේ අනිත් කරපිංච ගහේ මල් හැදිලා. පළවෙනි පාරට තමයි මම මල් හැදිලා තියෙනවා දැක්කේ. ඉතින් මාර සතුටක් හිතට දැනුනේ. කරපිංච පැලේ ගැන මට ලොකු අවබෝධයක් නැහැ. මේ විදියට මල් හැදුනාම මට මතකයි ලංකාවේදී මම දැකලා තියෙනවා චූටි ගෙඩි හැදෙනවා. ඒකෙන් තමයි අපි ආයෙත් කරපිංච පැල කරන්නේ. ඉතින් ඒ වගේ පැල කරන්න පුළුවන් වෙයිද කියලා දන්නේ නැහැ. බලමුකෝ ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. හිතට නම් මාර සතුටුයි. මේ වගේ කරපිංච පැලයක් අපිට තියෙනවා කියන්නේ ඒක ගොඩාක් වටිනවා, විශේෂයෙන්ම පිට රට ඉන්න කෙනෙකුට. බලන්නකෝ මගේ අල හොඳට හැදිලායි තියෙන්නේ. මම මෙතන අල ටිකයි හිටෙව්වේ. බිම ගොඩාක් හිටවල තියෙනවා. ඒක ගෙදරට පිටිපස්සේ තමයි මම හිටෙව්වේ. මේ පාර සුක්කීනි මම පාට දෙකකින් අරගත්තා. ඒවත් හෙමින් හෙමින් හැදීගෙන එන ගමන්. බලන්නකෝ ස්ට්‍රෝබෙරි. මට නම් මේක කඩන්න හිතුනේ නැහැ. මරින නැකිට්ටට පස්සේ එයාට තමයි කියන්න ඕනේ කඩාගෙන කන්න කියලා. මරිනගේ ආසාවට තමයි එක පැලයක් මම මේ පාර ගත්තේ. මේකත් වෙන ජාතියේ පාස්ලි කොළ වර්ගයක්. ඉතින් මේ තියෙන්නේ සෙලරි. මේ පාර සෙලරි පැලයක් මං ගෙනත් හිටෙව්වා. මේ ඔයාලා කහපාටට දකින්නේ අවුරුදු 2කට කලින් ගත්තු සෙලරි පැලේ. සීත කාලෙට ගේ ඇතුලේ තමයි මම තියාගන්නේ සුප්වලට එහෙම දාන්න.
ගිය අවුරුද්දේ මම බැසිල් බීජ දැම්මා, ඒව පැලවුණේ නැහැ. මෙදා පාර බලන්නකෝ, පැල පහක්ම හැදිලා තියෙනවා. ඉතින් පඳුරු බෝංචිවල බෝංචි කරල් ටිකක් හැදිලායි තිබුණේ, ඒ ටික මම කඩා ගත්තා. අද අපි මේකෙන් රයිස් එකක් හදමු. මට රයිස් එකක් හදාගන්න මේ බෝංචි ටික හොඳටම ඇති. පුංචි දෙයක් වුණත් ලොකු සතුටක් මම මේ දේවල් වලින් ලබා ගන්නවා. ඉතින් මේ බෝංචි ටික මම කඩන්න තමයි හිතාගෙන හිටියේ. මං හිතුවා ඔගොල්ලන්ට පෙන්නන ගමන්ම මේ ටික කඩා ගන්න. ඒ නිසා තමයි මේක තියලා තිබුණේ. කොළත් දැන් කහපාට වේගෙන එනවා. පඳුරු පූංචි වගේම මම වැල් පූංචිත් හිටවල තියෙනවා. බලන්නකෝ, මිරිස් පැලේ ළඟ මිංචි පැලේකුත් හැදිලා. තාම අවුවක් වැටුනේ නැති නිසා එළියේ ඉන්න පහසු වුණා. බලන්නකෝ, මගේ දඹල පැල හොඳින් පැලවෙලා. ඉතින් මට මාර සතුටක්. මෙදා පාර තමයි දඹල හරි ගියේ. ඉදිරියට බලමුකෝ, මෙයාලා කොච්චර ලොකු වෙලා මට පළදාවක් දෙනවද කියලා. වම්බටු පැල නම් මේ පාර කිහිපයක්ම හිටෙව්වා. ඒවල පළදාවත් අපි ඉදිරියට බලමුකෝ. ලීක්ස් ටිකකුත් මම දැම්මා මෙදා පාර. පළවෙනි වතාවට තමයි දැම්මේ. මේ ලූණු කොලත් මං හිතාගෙන ඉන්නේ දවල්ට කපලා ගන්න. මොකද මං කිව්වනේ රයිස් එකක් හදනවා කියලා. ඒකට අපි එකතු කරමු. එක වෙලාවකට හිතෙනවා මට ලංකාවේ ඉන්න ඔයාලා හරිම වාසනාවන්තයි කියලා. මොකද ඔයගොල්ලන්ට අවුරුද්ද පුරාවටම අවුවක් තියෙනවනේ. ඒක නිසා මට නම් අවුරුද්දක් පුරාවටම අවුව තිබ්බොත් මං හැමදාම වගා කරන්න කැමති කෙනෙක්. අපිට හම්බෙන මාස 3-4 දි තමයි ඉතින් අපිට වගා කරගන්න පුළුවන්. ඒකයි මං කිව්වේ ලංකාවේ ඉන්න ඔයාලා හරිම වාසනාවන්තයි කියලා. මුලින්ම මම විතරයිනේ වගාවට ඇබ්බැහි වෙලා හිටියේ. දැන් එහෙම නෑ. මරීනා, හස්බන්ඩ්, මලේෂ ඒ 3 දෙනාම ගොඩාක් ආසාවෙන් මේ වගාව බලන්නේ. හස්බන්ඩ් සෙනසුරාදට ආවහම ඉරිදා උදෙන්ම එළියට ගිහිල්ලා මෙයාලා දිහා බලන් ඉන්නවා. මොකද එයා එන්නේ සතියකට එක වතාවක්නේ. ඒක නිසා එයා සතියෙන් සතියට එනකොට මේ වගාවේ සෑහෙන වෙනස්කම් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ජපානයේ තියෙන කොළ වර්ගයක්, මිසුනා කියලා කියන්නේ එකට. ඉතින් අද ඔයාලට මම පෙන්නුවනේ දැන් මගේ වගාවේ තත්ත්වය. ඉතින් ඔන්න ඕක තමයි. හිත සැනසෙන හොඳ බෙහෙතක් මං අරගත්තා. ගේ ඇතුළට එනකොට 7ට ළඟයි. මරීනා නම් තාම නිදි. මම මේ ලෑස්ති වෙන්නේ මරීනට නිදාගන්න දීලා. බලන්නකෝ, එයා මගේ කොට්ටෙට ඇවිල්ලා නිදි. එයාට නිදාගන්න දීලා මම මේ ලෑස්ති වෙන්නේ කෝපියක තම්බන්න. කෝපියක නම් විනාඩි 10 තැම්බෙන හින්දා මම ඉතින් එළියට යනකොට තැම්බෙන්න තියලා ගියේ නැහැ. ජපානයට ආවට පස්සේ පළවෙනි වතාවට තමයි මම මේ කෝපි තම්බලා කන්න යන්නේ. ඔන්ලයින් බඩු ගන්නකොට මම දැක්කා, මට ඉතින් ආස හිතුණ හින්දා මං ගත්තා. මම හරියට දන්නේ නෑ කෝපියක කොච්චර වෙලාවක් තම්බ ගන්න ඕනද කියලා. ප්‍රෙෂර් කුකර් එකේ මම විනාඩි 8කට තමයි ටයිම් එක සෙට් කරේ. මොකද සාමාන්‍යයෙන් මම මුං යට තම්බ ගන්නේ විනාඩි 10කට. ඔන්න ඉතින් මරීනත් නැගිටලා ඇඳහස් කරන්න පටන් අරගෙන. එයාට මං චුට්ටක් ඉතින් උදව් කරා අද මරීනට පන්ති. මට හිතුණා විනාඩි 8කුත් වැඩි කියලා. මොකද කෝපියක හොඳටම තැම්බිලයි තිබුණේ. කමක් නැහැ, වැරදුනාට ඊළඟ පාර විනාඩි 2ක් වගේ අඩු කරලා තම්බගමුකෝ. ඉතින් ඔන්න කෝපියකත් තැම්බුණා. මම මේ බෙදලා දෙන්න යන්නේ මරීනට. ඉතුරු ටික මම වෙනම භාජනයකට දාලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා නිමුණට පස්සේ. මරීනා කඩල මුංගට වගේ දේවල් කන්න ගොඩාක් ආසයි. ඒ නිසාම තමයි මං හිතුවේ කෝපියක අරගන්න. ඉතින් එයා කිව්වා රසයි කියලා. මං කිසිම දෙයක් කරේ නැහැ, ලුණු ටිකක් දාලා තඹ ගත්ත විතරයි.
රෙදි ටිකක් හේදෙන්න දැම්මනේ. ඒකත් ඔන්න හේදිලයි තියෙන්නේ. සමහර අය අහලා තිබුණ ඇයි මේ උරවල දාලා රෙදි හොදන්නේ කියලා. මේ සම්බන්ධයෙන් මම පැහැදිලි කරලත් වීඩියෝ එකක් දැම්මා. ඉතින් මම කෙටියෙන් කියන්නම්, රෙදි ආරක්ෂා කරගන්න තමයි මම මේ උර පාවිච්චි කරන්නේ. මම මරීනට කිව්ව පන්ති යන්න කලින් ස්ට්‍රෝබෙරි ගෙඩිය කඩාගෙන කන්න කියලා. එකක් තමයි හොඳටම රතු වෙලා තිබුණේ, ඒ ගෙඩිය තමයි එයා කඩාගත්තේ. එයා කාලා මටත් කෑල්ලක් දුන්නා. මං හිතුව එළියට ආපු එකේ පැලවලට වතුර දාලම ගෙට යනවා කියලා. මොකද අද හොඳටම අවුව වැටෙන පහටක් තියෙන්නේ. මරීනත් ලෑස්ති වෙලා ආවා පන්තියට යන්න. いってらっしゃい。 気をつけてね。 バイバイ。 එයානම් පන්ති ගියා. මගේ රෝසමල් තියෙන තැනට තාම ලොකු අවුවක් වැටෙන්නේ නැහැ. දවාලෙන් පස්සේ තමයි මේ පැත්තට අවුව වැටෙන්නේ. අද මං හිතුව පරවෙච්ච මල් ටික කපලා දාලා මල් ටිකක් කපාගෙන යන්න. ඉතින් ඒකට ඇතුළට ගිහිල්ලා කතුර අරගෙන එමුකෝ මුලින්ම. මං හිතුවා යන්න කලින් උගලන්ට මේ රෝස වගාව චුට්ටක් පෙන්වන්න. වගාව කිව්වට රෝස ගස් පහක් තමයි මෙතන තියෙන්නේ. බලන්නකෝ, හිත පිරෙන්නම මල් පිපිලා. මේ වගේ පිපිච්ච මල් පරවෙලා තියෙන්නේ, ඒව දැන් කපලා අයින් කරන්න ඕනේ. අද නම් තනකොළ ගලවන්න මට වෙලාවක් නැහැ. මොකද අද මට කරගන්න වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් එළවලු වගාවේ පැත්තේ දැන් නම් හොඳටම රස්නේ. ඒ වැඩ ටික මම උදෙන් ඉවර කරගත්ත අවුව වැටෙන්න කලින්. බලන්නකෝ මේ රෝසමල් හැදිලා තියෙන විදිය. එක අත්තක මේ වගේ රෝසමල් පහක් හයක් හැදිලා තියෙනවා. අත්ත එහෙම්මම බර වෙලයි තියෙන මල් වලට. හිත පිරෙන්න මල් වලින් පිරිලා. මං ඔයාලට කිව්වනේ එළවලු වගා කරන එක මගේ එක විනෝදාංශයක් කියලා. ඉතින් මේ අනිත් එක, මම හරිම ආසයි රෝසමල් වලට. රෝසමල් වලට කවුද අකමැති? හැමෝම ආසයි කියලා මට නම් හිතෙනවා. මම ගොඩාක් ආස රෝසමල් වලට. කාලෙන් කාලට එක එක පැලේ ගෙනල්ලා හිටවපු රෝසමල් තමයි මේ හැදිලා තියෙන්නේ. අපි මේ අවුරුද්දෙත් ගිහිල්ලා රෝස පැලයක් කරගෙන එමු. මං හිතුවා ක්‍රීම් පාට හරි
තද රෝස පාට හරි මේ පාර ලොකු පැලයක් ගන්නවා කියලා. ඉතින් බලන්නකෝ මගේ ගෙදර ඉස්සරහා මේ විදියට තමයි තියෙන්නේ. මම ගිහිල්ලා කතුරු අරගෙන ආවා පරවෙච්ච පැල ටික කපන්න. ඇත්තටම මේ ටිකේ වැස්ස හින්දා තනකොළ හොඳටම වැවිලයි තියෙන්නේ. ඉතින් මට දැන් තනකොළ ගලවන්න ගත්තොත් මෙතන පැය 3-4ක් වගේ යනවා. එච්චර වෙලා නැහැ මට තව පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න. ඒක නිසා මං හිතුවා පරණ වෙච්ච අතු ටික කපලා අයින් කරලා මට රෝස මල් ටිකකුත් මං කඩාගත්තා ගේ ඇතුළට ගෙනියන්න. මගේ ළඟ තියෙන්නේ රෝස ගස් පොකුරු පිටින් පිපෙන ඒවා. එකම එක ගහක් තියෙනවා තනි මලක් පිපෙන. අනිත් ගස් නම් හැම එකක්ම මෙන්න මේ විදියට පොකුරු පිටින් තමයි පිපෙන්නේ. බලන්නකො මේකේ පාට. මං හරි ආසයි මේ රෝස පාටට. මේ තැන් කපන තද දම් පාටට හුරු මල මම ගිය අවුරුද්දේ තමයි ගෙනාවේ. සොරි, මලනේ මේ රෝස ගහ. ගිය අවුරුද්ද ගෙනාපු ගහ බලන්නකො මගේ උසටත් හැදිලයි තියෙන්නේ. හිතට දැනෙනව නේද සතුටක්? මම නම් පුදුම සතුටකින් තමයි මේ මල් ටික කපන්නේ. මට මෙතනින් යන්නවත් හිතුනේ නැහැ. මට නම් ඉතින් ලොකුවට ඉඩකඩම් නැහැ. චූටි කෑල්ලයි තියෙන්නේ. ඒ කෑල්ලනුත් මේ ලොකු තෙල් ටැංකියක් තියලයි තියෙන්නේ. ඒ තෙල් ටැංකිය තියෙන අතරතුරේ තමයි මම මේ වගේ රෝස පැල ගෙනල්ලා ඉඩ තියෙන තැන්වල කපලා ලොකු කරගත්තේ. මේකත් රෝස ගහක්, ලොකු ගහක්. මේක මම කොටටම කැපුවා. මේ ගහ දැන් අවුරුදු මං හිතන්නේ දැන් 15කට කිට්ටුයි. පළවෙනි පාර ගෙනාපු රෝස ගහ ඔය. දැන් නම් ඒක සෑහෙන්න පොඩියට තියෙන්නේ. මං ගහ පිටින්ම කපලා දැම්ම. මොකද ඒක මැරෙන්න වගේ ගිය නිසා. ආයෙත් ඒක දළු දාලා ලස්සනට හැදීගෙන එනවා. බලන්නකෝ බිමත් වැටිලා. මේ ගහටත් දැන් අවුරුදු 10ක් 12ක් වගේ වෙනවා. මේකෙත් හිත පිරෙන්න පොකුරු පොකුරු තමයි මල් පිපෙන්නේ. මේක විතරයි තනි මලක් පිපෙන්නේ. මේක පාට දෙක තුනක් වගේ වෙනවා. අවු එහෙම වැටෙනකොට රතු පාට වෙනවා මේ මල. මුලින්ම පිපෙන්නේ කහ පාටට, පස්සේ තමයි ටික ටික රතු පාට එන්නේ. කපපු අතු ටිකත් මම කුණු බෑගයකට දැම්මා. ඉතින් මේ රෝස මල් ටික තමයි මම කපාගත්තේ ගේ ඇතුළට ගෙනියන්න. ඉතින් බලන්නකෝ රෝස මල් නම් ගොඩාක් අරගෙන ආවා මං. මම ගොඩාක් වෙලාවට රෝස පැල ගන්නේ, ඔයාලට මතකයිනේ මං එළවලු ගන්න ගියා පැල? අන්න එතන තමයි රෝස පැල ගන්නේ. අපි මේ අවුරුද්ද ගිහින් එක පැලයක් අරගෙන එමු. එක පැලයක් කියලා කිව්වේ මම, මොකද මේ රෝස ගස් එහෙම හරි ගණන්. ඒ නිසා තමයි මං අවුරුද්දට එකක් ගෙනල්ලා හිටවන්නේ. එහෙම තමයි මම ටික ටික වැඩි කරගත්තේ. මුලින්ම මං හිතුවා මගේ සුරුවම් කූඩුව ළඟ තියන්න ලස්සනට පෝච්චියකට මේ රෝස මල් ටික දාගන්න ඕනේ කියලා. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. ඒ වටපිටාවත් ලස්සන වුණා මේ රෝස මල් පෝච්චිය නිසා. මම පෝච්චි දෙකකට රෝස මල් දාගත්තා. මට ඉතින් ඒක ඇති. මොකද තව කඩාගෙන එන්න ගොඩක් තියෙනවනේ. මම මේ ටික වේලගන්නවා. වේලලා මම මේක පවුඩර් කරලා පොඩි පැක් එකක් විදියට පාවිච්චි කරනවා. මේකත් එක්ක මම දොඩම් පොතු, ඒ වගේම කඩල පිටි මික්ස් කරලා කහකුඩුත් එකතු කරලා පවුඩර් එකක් විදියට හදලා මම බාත්රූම් එකේ තියාගන්නවා. මට ඕන වෙලාවට මේක පැක් එකක් විදියට මම මේක පාවිච්චි කරනවා.
වෙලාවනන් දැන් 10ටත් කිට්ටුයි. බලන්නකො මගේ ටීවී එක ළඟ තියෙන දෝවිලි. මේ ටික ටිකක් පිරිසුදු කරන්න හිතුවා. සති දෙක තුනක් වගේ මෙතන මම පිරිසුදු කරේ නැහැ. හොඳටම දෝවිලි තියෙනවා. මේ දවස්වල අපි ජනෙල්ලේම අරිනවනේ. ඒක නිසා දෝවිලි ඉක්මනින්ම ගේ ඇතුළට එනවා. දවල්ට උයන්න තව වෙලා තියෙන නිසා මං හිතුවා ඒ පුංචි වැඩ ටික කරගන්න. බලන්නකෝ මරින චූටි කාලේ ෆොටෝ එකක්ේ. අද මම වැඩ නැති සෙනසුරාදා දවසක්. ඉතින් අද දවසම මම ගෙදර තමයි ඉන්නේ. ඒ වුණත් මට පුළු පුළුවන් විදිහට මම මගේ ගෙදර අස්පස් කරලා පිරිසුදු කරගන්නවා. මම මේ වගේ වීඩියෝ ක්ලිප් ඔගලන්ට එකතු කරන්න හිතුවේ කාට හරි කෙනෙකුට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. මම සාමාන්‍යයෙන් නිවාඩු දවස්වලට වෙලා යනකම් නිදාගන්න කෙනෙක් නම් නෙමෙයි. ගොඩාක් වෙලාවට මම උදෙන්ම නැගිටින්න පුරුදු වෙලයි ඉන්නේ. මරීනට නිදාගන්න දුන්නත් මම නැගිටලා ඇවිල්ලා මොනවා හරි පුංචි වැඩක් හරි කරගන්නවා. මම කැමැතිම නෑ 9:10 වෙනකම් නිදාගෙන ඉන්න. බලන්නකෝ මරීනගේ ෆොටෝ එකක් මෙතන අලවලා ඒක මට ගලවන්න හිතෙන්නෙම නැහැ. හැම වැඩක්ම එකපාරම කරගන්නේ නැතුව මේ වගේ ටික ටික වෙන් කරලා කරගන්නකොට මහන්සියක් දැනෙන්නේ නැහැ. ඉතින් බලන්නකෝ අද දවසට එකතු වෙලා තියෙන කුණු ගොඩ කොච්චර පිරිසුදුව තියාගෙන හිටියත් එහෙමයි. මේ හරිය හිසකෙස් එහෙම රැඳෙනවා. හස්බන්ඩ් තමයි සතියකට එක වතාවක් මේක පිරිසුදු කරලා දෙන්නේ. කුණු ටික මම අයින් කරනවා. අද මං ඔයාලට පෙන්වන්නම තමයි මේ හිසකෙස් ටික කපලා පෙන්නුවේ. හස්බන්ඩ් තමයි සතියකට එක වතාවක් මේක හොඳින් මට පිරිසුදු කරලා දෙන්නේ. මම ඉතින් මේ කුණු එක අයින් කරන එක විතරයි කරන්නේ. බලන්නකෝ අද දවසට එකතු වෙච්ච දූවිලි ගොඩ බලන්නකෝ. වැකියුම් කරගෙන නම් දැන් ඉවරයි. මම දැන් ලෑස්ති වෙන්නේ කාපට් එක උඩ පොඩ්ඩක් තව පිරිසුදු කරගන්න. වැකියුම් කරත් හිසකෙස් එහෙම සමහර වෙලාවට ඒකට එන්නේ නැහැ. ඒ නිසා තමයි දෙවෙනි පාරට මම මේ විදියට පිරිසුදු කරගන්නේ. මං ඔයාලට පෙන්නන්නම්කෝ. ඉතින් මගේ ගෙදර ඔක්කොම මම පිරිසුදු කරගෙන ඉවරයි. දැන් මට තියෙන්නේ දවල්ට උයන්න විතරයි. අද මලේෂ ගෙදර එන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් මම දවල්ට කෑම හදන්න ඕනේ ඉක්මනින්ම. මරීනා බඩගින්නේ තමයි පන්තිවර වෙලා ගෙදරට එන්නේ. මම මලේෂයට කිව්ව සෙනසුරාදට එන්නේ නැති දවසට සිකුරාදටම මට දැනුම් දෙන්න කියලා. මොකද එයා එන නිසා තමයි මම කෑම ජාති ගොඩාක් හදන්නේ. ඉතින් එයා කිව්වා මේ සතියේ එයාට එළියට යන්න තියෙනවා කියලා. ඒක නිසා මේ සතියේ එන්නේ නැහැ කියලා. මටත් චුට්ටක් ඉතින් මහන්සි. වතුර ටිකක් බීලාම අපි උයන්න ගමුකෝ. අද මම චිකන් එකක් ඩෙවල් දාගන්නයි යන්නේ. ඒකට ලුණු කුඩු, කහ කුඩු, ගම්බිරිස් තමයි එකතු කරගත්තේ. ඩෙවල් එකට ඕන කරන දේවල් ටිකත් මම කපලා ලෑස්ති කරගත්තා. මං කිව්වනේ ලුණු කොළ ටිකක් කපා ගන්න ඕනේ කියලා. ඩෙවල් එකටත් මං එකතු කරනවා. ඒ වගේම බත් එකටත් ටිකක් එකතු කරන්න හිතුවා. දැන් නම් අවුව හොඳටම සැරයි. මට හිතෙන උදේ බෝංචි ටික කඩාගෙන යනකොට ලුණු කුල ටිකත් කපාගෙනම යන්න තිබ්බා කියලා. ඒ තරමට අවුව සැර වුණා 10:11 කිට්ටු වෙනකොට. මේවා මහලොකු දෙයක් නෙමෙයි වුණාට පුංචි දෙයක් වුණත් අපිට ලොකු සතුටක් ලබා ගන්න පුළුවන්. අද මම මේ ලුණු කුල ටික තමයි කපා ගත්තේ. මම මුල් පිටින් ගලවන්න ගියේ නෑ, කපලයි ගත්තේ. මං හිතුවද චිකන් එක එයා ෆ්‍රයර් එකේ බැදගන්න.
විනාඩි 30ක් වගේ මස් එක බැදෙන්න දැම්මා. මම දැන් ලෑස්ති වෙන්නේ බත් එක හදාගන්න. මේක මම හදන්නේ ගෙදරම හදාගත්තු පිරිසුදු ගී වලින්. වැඩි වැඩක් නැහැ මේක නම්. ගී ටිකක් දාලා රම්පෙ කෑල්ලක් ලූණු ටිකක් විතරයි මම එකතු කරන්නේ. ඊට පස්සේ මගේ වගාවෙන් කඩාගෙන ආපු බෝංචි සහ ගෙදර තිබුණු කැරට් විතරයි මම මේකට එකතු කරන්නේ. රසයට ලුණු කුඩු විතරයි මම එකතු කරන්නේ. වැඩි වැඩ නැති එළවලු බත් එක මම හදාගෙන ඉවරයි. මම ජපන් හාල් වලින් තමයි මේ බත් එක හදාගන්නේ. අන්තිමට කපාගත්තු ලුණු කුළු ටිකක් එකතු කරලා ලුණු කුඩු එහෙම පදිපාඩුවට දාලා මම හොඳින් කලවම් කරගත්තා. එළවලු බත් එක නම් දැන් හදාගෙන ඉවරයි. හදපු ගමම මං හිතුවා වෙනම භාජනයකට බත් එක දාලා මේ භාජනෙත් හොදලා දාන්න. ඉතින් මම අද හදාගත්තු ලෙහෙසිම එළවලු බත තමයි මේ තියෙන්නේ. හරිම සුවඳයි ගෙදරම හදාගත්තු ගී වලින් තෙම්පරාදු කරපු නිසා. විනාඩි 30ක් වගේ යනකොට චිකන් එක හොඳටම බැදිලායි තියෙන්නේ. බලන්නකෝ තෙලේ බැදලා වගේ. මම මේ චිකන් එක බදිනකොට ඔලිව් ඔයිල් ටිකක් එකතු කරලා තමයි බැද්දේ. අද මම මේ ඉතුරු වෙච්ච තෙල් වලින්ම තමයි ඩෙවල් එක හදාගන්නේ. මොකද මේ තෙලේ රස සුවඳ දෙකම තියෙන නිසා. ඩෙවල් එක මම හදාගන්නයි යන්නේ. තලාගත්තු සුදු ලුණු තමයි මම එකතු කරේ. කෑලි මිරිස්, ලුණු කුඩු, සෝයා සෝස්, තක්කාලි සෝස් තමයි මම එකතු කරගත්තේ. දැන්නම් ඩෙවල් එක හදාගෙන ඉවරයි. අන්තිමට මම ලුණු කුළු ටිකක් මේ විදියට දිගට කපලා එකතු කරගත්තා. එයා ෆ්‍රයර් එකේ බැදගත්තු චිකන් එක නම් තෙලේ බැදගත්ත විදිහටම හොඳ ක්‍රිස්පි ගතියටම තිබුණා. මේ විදියට තමයි රසවත් ඩෙවල් එක මම හදාගත්තේ. රසත් ඉතින් හොඳට තිබුණා. මේ තමයි මම දවල්ට හදාගත්තු කෑම ටික. එළවලු බත් එකක්, ඒ වගේම චිකන් ඩෙවල්, තඹවු බිත්තර ටිකකුත් තිබුණා. ඒ වගේම මගේ වගාවෙන් කපාගත්තු සලාද කොළ ටිකක් තිබුණා. මේ ඔයාලා දකින්නේ මගේ වැඩපළ. මගේ ගෙදර ඉඳලා බලනකොට පේනවා ලොකු බිල්ඩින් එකක් පේනවනේ, අන්න ඒක තමයි. උඩ තට්ටුවේ ඉඳලා බලනකොට මගේ රෝස ගස් ටික ඔන්න ඔහොම තමයි පේන්නේ. ඔන්න මං ජනේල දිහා බලන් ඉන්නකොට මරින මැනිකත් ගෙදරට ආවා. ඔකයිරි නනිස්තරනෝ ඔකස්කුණත්තා
暑いでしょそこ。බයිසිකලේ ඇතුළට දාන්න ගියේ මං කිව්වා පියානු පන්ති යන්න තියෙනවනේ කිව්වහම තමයි ආයේ බයිසිකලේ එළියේ තියලා එයා ආවේ. ඔකයිරි අස්කතනේ මොනකසීතා කොහන් දිස්තිරියෝ මම දන්නවනේ බඩගින්නේ තමයි මරින ඉන්නේ කියලා. ඒ නිසා තමයි එයා එන්න කලින්මම පුළුවන් උපරිම ඉක්මනින්ම කෑම ටික හදලා තියන්නේ. මොකද සුවඳක් එනවා කියාගෙන තමයි එයා උඩ තට්ටුවට එන්නේ. ඉතින් චුට්ටක් වෙලා ගිහිල්ලා රෙදි ටිකක් හොදලා දැම්මනේ. ඒ ටිකත් ගත්ත ඇතුළට මරීනට ස්විම් පූල් එකට යන්න ඕනෙලු. ඒක නිසා මම කිව්වා රෙදි ටික අරගෙන මුලින්ම නමලා තියලා යන්න කියලා. මරින ඊයේත් පූල් එකට ගිහින් ආවා. එයාගේ ටවල් එකයි ස්විමින් ඇඳුමයි මම හොදලා දැම්මා අද උදේ. ඒක ගන්න නිසා තමයි රෙදි ටික මම අරගෙන දෙන්න කියලා කිව්වේ එයාට ආයේ අරගෙන යන්න. මරිනා ඉස්කෝලේ ස්විමින් කරන්නේ. ජපානයේ ඉස්කෝලේ ස්විම් පූල් තියෙනවා. නිවාඩු වෙලාවට ළමයි කැමති නම් ගිහිල්ලා ස්විම් පූල් එකේ ගිහිල්ලා සෙල්ලම් කරලා එන්න පුළුවන්. සෙනසුරාදට ඉරිදට සතියේ දවස්වලට මරිනා ඉතින් යනවා. ළමයිට ඉතින් එහෙම පූල් එකක් ඉස්කෝලේම තියෙනවා කියන්නේ ගිහිල්ලා සෙල්ලම් කරලා විනෝද වෙලා එන්න පුළුවන් පහසුකම තියෙනවා. මරිනා නම් ගොඩක් ආසාවෙන් තමයි යන්නේ එයාගේ යාළුවොත් එතනට එන නිසා. ඉතින් මගේ ආදරණීය සෙනසුරාදා දවස මෙන්න මේ විදියට තමයි ගත වෙලා ගියේ. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.